පරදිගේ කතාවට ගොඩක් ආදරය කරනව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ video එක යනවාට ඉදිරිපත් කරන්නේ ඉදිරියේදී සරණිගේ අම්මයි තාත්තටයි. තවත් යන්න වෙන ගමනක් යන. ඉතින් video එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ video එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොට සරණිගේ නැන්ද මාමා විදියට රෙහන්ට පුළුවන් වුණා. සරණිගේ අත්තම්ම තාත්තව පිළිගන්න. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේ බණ්ඩ ගොඩක් සතුටින් ඉන්නේ ඒකට හේතුව තමයි කොහොම හරි Tamanට පුළුවන් වුණා සරණිගේ හැම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දෙන්න. හැබැයි ඉතින් බණ්ඩා හිතුවත් වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන තින්ටකඩ ගොඩක් පරි ඉස්සරහටත් හැබැයි කොහොම වුණත් මේ ලබාගත් ජයග්‍රහණය සතුට සමරන තමයි ඉතින් බණ්ඩට උමනා වෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් සරණි ගොඩක් සතුටින් ඉන්නේ විශේෂයෙන්ම තාත්තායි අම්මයි දෙන්නම රෙහාන්ට කැමති පසුබිමක් තියෙන හින්දා ඉතින් ඇත්තටම ලෝකයක් රටක් රාජ්‍යයක් දිනුවටත් වඩා සතුටක් තමයි සරණට මේ අවස්ථාව වෙනකොට තියෙන්නේ කියන අපි දන්න සත්‍යයක් විදියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සිදුවීම් සියල්ල අතරේ අපි දැන් තවත් දෙයක් කල්පනා කරලා බලන්න ඕනේ. ඒ තමයි දැන් ඔයා දන්නවා රෙහාන්ගේ අම්මයි නංගි ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නවා සරණගේ කොළඹ ඉන්න නැන්දවයි මම්මයි මුණ ගැහෙන්න. ඉතින් විශේෂයෙන්ම කිව්වොත් සරණික නැන්දයි මාමයි රෙහාන්ගේ ගෙදර දැකලා නැති නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඒ චාන්ස් එක මේ සරණිගේ ඇත්තමටයි තාත්තටයි හිමි වේවි කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නැන්දවයි මාමවයි මේ සරණිගේ සමගින් සහ බණ්ඩ සමගින් අනිවාර්යයෙන්ම රෙහාන්ගේ ගෙදරට එන්න ඇරියුමක් ලැබෙවි කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඇත්තට මේ ගෙදරදී රෙහාන්ගේ අම්මහන් ප්‍රශ්න වලටත් අනිවාර්යයෙන්ම බැලන්ස් කරලා උත්තර දෙන්නේ බණ්ඩ නිසා සරණිගේ අම්මටවත් තාත්තටවත් කිසිම ප්‍රශ්නයක් මේ සඳහා ඇති කරන්න බැරි වෙනවා කියන දේත් මේ වෙලාවේ කියන්න ඕනේ. ඉතින් විශේෂම කාරණාවක් සිද්ධ වෙනවා මෙතනදී. ඇත්තටම ඔයා දන්නවනේ ඒ තමයි පහුගිය කාලෙම රෙහාන්ට ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තිබුණා. ඉතින් දැන් ඒ ගැනත් කල්පනා කරන ගමන් තමයි ඉන්නේ විශේෂයෙන්ම රෙහාන්ගේ නංගට සිද්ධ වෙච්ච දේ ගැන. හැබැයි ඉතින් දැන් මොන දේ වුණත් රෙහාන් ඒ වගේම සරණිගේ අම්මයි තාත්තයි ආවට පස්සේ නැන්දයි මාමයි විදියට ඇත්තටම රෙහාන්ගේ අම්මා මේ දැනට කැමති වේවිද? ඇත්තටම සුපෝභෝගී විදියට ඇඳගෙන ආවොත් පිළිවෙලකට ඇඳගෙන හිටියොත් ඇත්තටම මේ අම්මටයි තාත්තටයි අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඇඹලි පිටි හිටපු උදවිය වගේ නෙවෙයි මේ දෙන්න. ඉතින් විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම රෙහානුත් නොහිතන විදියට රෙහාන්ගේ අම්මා මේ අම්මටයි තාත්තටයි කැමති වෙන්න තිනිට කඩයි ගොඩක් වැඩි වෙන්නේ. ඉතින් ආයෙත් මේ සම්බන්ධව අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න මතක තියාගන්න.